මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශවේ ඊයේ සවස හදිසි මාර්ග බාධක යොදා සිදු කළ වැටලීමකදී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් ගත් රථවාහන පහක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මේ අතර මුළු දිවයිනටම ඇඳිරි නීතිය පවතින අද උදෑසන නව කැලණිපාලම අසල දැඩි රථවාහන තදබදයක් හටගත්තා. දිවයින පුරා ඇති ඖෂධහල් විවෘතව තැබීමත් විශ්‍රාම වැටුප් ලබා ගැනීමට යාමට අවශ්‍ය බව පවසමින් මෙලෙස දිගු රථවාහන පෝලිම් දක්නට ලැබුණා. එතකොට දැන් අද ගන්න කොහොමද කවදාද ගත්තේ මුල් දවස යන්න කරුණා කරලා කියලා පාස්සය කතා කරලා ගිහිල්ලා යන්නකෝ ඉතින් පොලිසියට කියලා රටපුරා ඕ පොලිසියෙන් තමයි ගන්න තියෙන්නේ වාගේ පොලිස් ඒරියකින් ගින් ගන්න මේක පෙන්නලා හැමතැනම ඇවිදින්න පුළුවන් නේද ඒකයි ගන්න තේරුම් ගන්න සමාජයත් මොකද්ද කියලා ඒක තේරුම් අරන් මේ අතර ප්‍රදේශ රැසකම මාර්ග බාධක යොදා ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවටගෙන තිබෙනවා. මනම්පිටිය සහ කටුවන්විල ප්‍රදේශයේ අදාළුයම ඇඳිරි නීතිය නොතකමින් වැලිගොඩ දමමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු සහ ට්‍රැක්ටර රථ 5ක් පොළොන්නරුව මනම්පිටිය වනජීවී කාර්යාල නිලධාරීන් පහරයට ගැනුණා. මේ අතර අත්තනගලු ඔයේ බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් පස් කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා. වැටලීම සිදු කළ අවස්ථාවේ ප්‍රදේශවාසීන් රැසක් රැස් වූ අතර ඔවුන් කියා සිටියේ කලක් තිස්සේ මෙම ජාවාරම පවත්වාගෙන යන බවයි. එළවලු අලවිකරණ මුවාවෙන් හෙරොයින් ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සපුකස්කන්ද හෙයන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. අදාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සපුකස්කන්ද පොලිසිය වෙත බහර දී තිබෙනවා. පවතින COVID-19 වසංගත තත්ත්වේ නොතකමින් රත්මලාන මුහුදු තීරයට මෙලෙසින් ජනතාව එක්රොක්ව සිටි ආකාරය අද උදෑසන අද දවස වැඩසටහනින් පෙන්වා දුන්නා. ඉතින් මේක තමයි අද රටේ තත්ත්වය. මේ වගේ වෙලාවක මේ තියෙන ව්‍යසනය දැකලා මේක තේරුම් අරගෙන මේ අපි මේ කරන දේ හොඳ වැඩක් නෙමෙයි නේද කියලා හිතන්නේ. මේ අද දහවල් වන විට පොලිසිය ඒ වෙනුවෙන් නිසි පියවර යොදා තිබූ ආකාරයයි. ආරක්ෂාව සඳහා පොලිසිය යොදවලා තියෙනවා. මේ පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳ ස්වරවාහිනී මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා.